සුරකිම ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි, ගුරු විදුහල්පති වෘත්තීය සංධානයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, භූමි මාතා මනසත් පදනමේ නිර්මාතෘ පූජ්‍ය කළුබෝවිල පදුම හිමි සහ සිවිල් ක්‍රියාකාරකයන් පිරිසක් එක්ව අද පිටකොටුව ප්‍රදේශයේදී පාගමනක් සහ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. කෙසේවෙතත් මෙම පාගමන සහ විරෝධතාවයට එරෙහිව පිටකොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බලා ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වාරණ නියෝගයක් ද නිකුත් කළා. එම නියෝගයට අනුව විරෝධතාවයේ නිරත පිරිසට පිටකොටුව ඕල්කට් මාවතට ඇතුළුවීම සහ පිටකොටුව ආශ්‍රිත වෙනත් ස්ථානයක රැඳී සිටිමින් ජනතාවට අවහිරයක් වන ලෙස කටයුතු කිරීම තහනම් කරනු ලැබුවා. කෙසේ වෙතත් යලි කරුණු සලකා බැලීමෙන් අනතුරු අදාළ නියෝගය සංශෝධනය කරමින් යලි නියෝග කළේ පූජ්‍යපක්ෂයට අදාළ ප්‍රදේශවලට පිවිසීමට සහ එම විරෝධතාවය සිදු කිරීමට අවසර ලබා දෙන ලෙසයි. ඒ අනුව භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ පූජ්‍යපක්ෂය අද කොළඹ පිටකොටුව ප්‍රදේශයේදී සිය සත්‍යාග්‍රහය ආරම්භ කළා. අපි ආවේ ජීවිත පරිත්‍යාග කරලා හෝ මේ රටේ ජනතාවට අනාගත පරම්පරාවට යහපත් දේශයක් නිර්මාණය කරලා දෙන්නටයි. මහා සංඝරත්නයේ මෙපමණ කාලයක් නිහඬව නිශ්ශබ්දව බලා සිටියා. ඔවුන් අද සිට මේ අරගලය ජයග්‍රහණය කරන තුරුම නොනවත්වාම මේ සටන තුළ රැඳී සිටීවි. අපි මේ සටන ජයග්‍රහණය කර මිස ආපසු හැරෙන්නේ නැහැ කියන එක මේ අදිෂ්ඨානය තුළින් පසක් කරනවා. නංගි පෙන්නවා මෙන්න නංගි තමයි දීගට දෙන්නේ කියලා. අවසානයේ මොකද වුනේ? අක්ක නෙවෙයි දීලා දෙන්නේ ආච්චි අම්මා. මෙන්න මේ වගේ මහා මුලාවක් නිසා තමයි භික්ෂුන් වහන්සේලා වැඩි දෙනෙක් රැවටුණා, සත්‍ය වශයෙන්ම රැවටුණා. දැන් අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වත්මන් පාලක මණ්ඩලයේ පාලක බිරිඳ බලයට ගෙන එන්නට මහත්සේ කැපවීමෙන් ක්‍රියා කළ භික්ෂුන් වහන්සේලා අත ඉන්නවා ලැජ්ජාවෙන් හිතනවාගෙන. අපි කියනවා ලැජ්ජ වෙන්න එපා ස්වාමීන් වහන්ස. එමෙන්ම එළඹෙන නවවැනිදා පැවැත්වීමට නියමිත අරගලයට ජනතාව ඒකරාශී කිරීම අරමුණු කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනය අද නුගේගොඩ ගුවන්පාලම අසලින් පාපැදි රැලියක් ආරම්භ කළා. වෛද්‍යවරයෙකුට ඉස්පිරිතාලේ සේවකයෙකුට වැඩට එන්නට තෙල් ටික නැත්තේ මෙරට ජනතාවගේ වැරද්දෙන් නෙමෙයි. මෙරට ජනතාව හොරා කාපු හින්දා නෙමෙයි අද මේ ජනතාව පෝලිං වල දුක් විඳින්නේ. මේ ජනතාව වැරද්දක් කරේට කරා නම් කළේ පාලකයන්ට බලය දීපක විතරයි. ඒ නමුත් දැන් මේ අද වර්තමාන අරගලයත් එක්කලා මං හිතන්නේ මෙරට ජනතාව අලුතෙන් හිතන්න ජන පීඩක ආණ්ඩුව ගෙදර ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හදන තැනට අපි වැඩ කරන්න ඕනේ කියන තැනට තමයි විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනයේ ඉන්නේ. එම පාපැදි රැළිය මහජන පුස්තකාලය දක්වා පැමිණ එහිදී ඔවුන් සම්මන්ත්‍රණයකට දෙක්වූ අතර එම අවස්ථාවට දේශපාලන නියෝජිතයින්ද එක්ව සිටියා. විශේෂයෙන්ම පාට පක්ෂ සහ දේශපාලනය මේ සියල්ල අමතක කරලා රට මුදවා ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ හැටියට අපේ පූර්ණ සහයෝගය සහ ඒ සඳහා දෙන කරන සෑම වැඩපිළිවෙලකටම අපේ මැදිහත් වීමත් ධෛර්යයත් ලබා දෙනවායි කියන එක මම මේ මොහොතේ මතක් කරන්න කැමතියි. අපි හිතනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතුයි. ඉතින් අපි හිතන්නේ මේ පාර්ලිමේන්තුව තුලින් මේ අවශ්‍ය කරන මේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන එකක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඉතාමත්ම ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවීමත් ඡන්දයකට යෑමත් අත්‍යවශ්‍ය කාරණයක් හැටියට අපි දකිනවා. එමෙන්ම ඊට සමගාමීව ඉවසුවා ඇති යන මෑන් විරෝධතා පාගමනක් හලාවත සිට කොළඹ දක්වා අද ගමන් ආරම්භ කළා. මෙතර ආණ්ඩුවට රෙහිව අනිද්දා පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහාය පළ කිරීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම අද මෙලෙස විරෝධතා සංවිධානය කර තිබුණා. පෝලිං වල ලගිනවා ලගලා ලගලා ලගිනවා මේ ගලුවත් පාල දිගේ අපේ ගමන අපි යනවා. සහවල් දාන වේල රොදලිමින් නිරාහාර වෙති.
මේ අතර හෙට සහ නිද්දා කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පැවැත්වීමට නියමිත විරෝධතාවයන් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහිදී උද්ඝෝෂකයන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් ප්‍රකාශ කළේ විරෝධතා දැක්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුරවැසියන්ට අයිතිය ලැබී ඇති බවයි. රටේ පවත්න නීතිය උල්ලංඝනය කරමින් සාමකාමී බව බිඳවැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරමින් රජයේ සහ පුද්ගලික දේපොළවලට හානි කරමින් රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුවාවෙන් සිදුකන් ලබන නීති විරෝධී ක්‍රියා ඉවසා සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ රටේ නීති ආරක්ෂා කිරීමට බැඳී සිටින කිසිදු පොලිස් නිලධාරියෙකුට හැකියාවක් නොමැති බව අවධාරණය කරනවා. එබැවින් මෙම අවස්ථාවේදී සියලුම මහජන ක්‍රියාකාරීන් දේශපාලන නායකින් හා ආගමික නායකින් ඇතුළු සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ තම මූලික අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජයේ සහ පුද්ගලික දේපළවලට හානි සිදු කිරීමෙන් සහ නීති අනුකූල සේවයේ යොදවා සිටින රජයේ හා පුද්ගලික සේවකයන්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමුව තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ලෙසයි.